මැරිච්ච මිනිස්සුන්ට පණ දෙන්න බැරි එක තමයි මේ මරවල්ලිට කරන්න බැරි දෙ. අනිත් සියලු දේ කරනවා කියලා මං ඩියුරලා අනිවාර්යෙන් පොරොන්දු වෙනවා කිව්ව පොරොන්දු වෙනවා. මට ඒ දේ කරගන්න බැරිුණත් අනිවාර්යෙන් මේ කෙස් කලබ කපා ගන්නවා කියන ඩියුරම මං ඕන කෙනෙක්ට දීලා දිනවා. කට කහන වටවත් මට කට තියන් ඉන්න බැරිවල දිව දෙකේ වචන කතා කරන්න නැති එකම මෑණිය තමයි මේ මරවල්ලි. මොකද මං මේ ශාස්ත්‍රයේ කරන්නේ මිනිස්සුන්ට පිහිටක් වෙන්න. මගේ බෙල්ල ගහලා ගියත් මේ මරවල්ලි කරනවා කිව්වොත් කරනවා තමයි. ආන්තිකර්ම දැන් මේව ගැන මිනිස්සුන්ට පොඩි සැකයක් එනෝනේ මෑණි. ස්වාරේ මෑණියෝ කෙනෙක්ට කෝල් එකක් ගන්නකොට වීඩියෝ කෝල් එකක් ගන්න ඕනේ. එයාට දේවාලයක් තියෙනවද කියලා බලන්න ඕනේ. වැඩක් කරන්න පුළුවන්ද බැරිද කියලා ඉස්සල්ලා වටහා ගන්න ඕනේ. පුතේ hina යන වචන කියන්න එපා. මොකද දිස්ත්‍රික්ක් එන්නේ නැහැ ගැහණියෙක්ට දෙවියෙක් එන්නේ නැහැ. ඔක පුතේ පව් පිරන කතාව. මේ ලෝකේ උනත් පුතේ විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා මං කියන්නේ මං ආදරණීය අම්මා කෙනෙක් වශයෙන් මේ දෙන්නේ. සියලු අම්මලාට මං කියන්නේ තමන්ගේ ළමයි අනිවාර්යෙන්ම රැක ගන්න කියලා මේ දොහ ආයුබෝවන් ධනශ්ලෝක්ස් බලන හැමෝටම මම ආයුබෝවන් කියලා පිළිගන්නවා පුතුමේ ආයුබෝවන් අද විශේෂ කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න යන්නේ විශේෂයෙන්ම මේ ධනශ්ලෝක්ස් අපේ YouTube නාලිකාවට ප්‍රථම වතාවට මුණ ගැහුණට මෙතුමිය ගැන මම හිතන්නේ රටේ ලෝකේ බොහෝ දෙනෙක් දන්නවා විශේෂයෙන්ම මේ යంత్ర මන්ත්‍ර තන්ත්‍ර ගත්තර පස්සේ ශාන්ති කර්ම ගත්තර පස්සේ බොහෝ හිත් එකතු කිරීම වැඩ අතින් දේශගත වෙලා ඉන්න බොහෝ දෙනෙක් ඔබතුමිය ගැන කතා කරනවා අපිටත් හිතුණා මෙතුමියත් එක්ක කතා කරන්න මෛරා වල්ලි ගුරු මෑණියෝ කියම තමයි බොහෝ දෙනෙක් දන්නේ නේද ඔබතුමිය ඒ නමින් තමයි ප්‍රසිද්ධ මෙතුමියත් එක්ක කතා කරන්න හිතනවා මේ යంత్ర මන්ත්‍ර තන්ත්‍රවල අභ්‍යන්තරයේ මේ ශාන්ති කර්මවල අභ්‍යන්තරයේ විශේෂයෙන්ම මේ වැඩසටහනේ අපේ අරමුණ මෑණියෝ මුලින්ම අපි සඳහන් කරන්නම් මේ ශාන්ති කර්ම ප්‍රයෝගික කරගෙන බොහෝ දෙනෙක් අපි දන්නවා වර්තමාන ජීවිතවල නොඑක් ප්‍රශ්නවල ඉන්නේ ප්‍රශ්නවල පැටලිලා ඉන්නේ මේ ප්‍රශ්නවලට පිළියම් හොයනවා පිළියමක් විසඳුමක් ජීවිතවල සාර්ථකත්වයක් ප්‍රශ්නවලට ගොඩ එන්න පුළුවන් නම් අදෘශ්‍යමාන බලවේගයක් යොදාගෙන ඒක තමයි අපිට අවශ්‍ය වෙන්නේ අපි කතා බහ කරමු මට මුලින්ම ඔබතුමිය ගැන චූටි හැඳින්වීමක් මං හිතන්නේ වැඩසටහන බලන බොහෝ දෙනෙක් ඔබතුමිය දන්නවා හැබැයි අපේ නාලිකාවට ප්‍රථම වතාවට හින්දා කොහොමද මේ මෙච්චර මේ හිත් දිනාගත්තේ මේ විශ්වාසය ඇති කරගත්තේ කොහොමද අපිට චූටි විස්තරයක් දෙන්න ඔබතුමිය ගැන මං පුතේ කිව්වටින් ඌව පලාතේ නමක් රැන්දු රජිනක්සේ බබලන එකම මෑණිය තමයි පුතේ මේ මෛරාවල්ලි ඒක අදටත් හෙටටත් හැමදාටමත් ඒ දේ ඒ විදියටම රැකගෙන හරි විදියට හරි දේ කරන එකම මෑණිය තමයි පුතේ මේ මෛරාවල්ලි ගුරු මෑණිය මේ 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 වචන ටික ඔබතුමිය මෙච්චර විශ්වාසයෙන් කියන්නේ මේ 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 දේවල් මිනිස්සුන්ගේ මොන මොන විදියේ ප්‍රශ්න වලට ඔබතුමිය මැදිහත් වෙලා තියෙන මිනිස්සුන්ට කොහොමද පිහිට උනේ මට මෙහෙමයි මං කිව්වදින් මට කරන්න බැරි දේ එකම එක දෙයයි තියෙන්නේ ඒ තමයි මැරිච්ච මිනිස්සුන්ට පණ දෙන්න බැරි එක තමයි මේ මෛරාවල්ලිට කරන්න බැරි දේ අනිත් සියලු දේ කරනවා කියලා මං ඩියුරලා අනිවාර්යෙන් පොරොන්දු වෙනවා පොරොන්දු වෙනවා මිනිස්සු මොන මොන විදිහේ ප්‍රශ්නද ගේන්නේ ඔබතුමී ගාවට අර කිව්වනේ දැන් මැරිච්ච කෙනෙක්ට පණ දෙන්න බෑ හරි එතනින් එහා සාමාන්‍යයෙන් අපි සමාජයේ තියෙන මොන මොන විදිහේ ප්‍රශ්නද ගේන්නේ ඔබතුමී ගාවට මං කොටින්ම ගත්තතින් පළවෙනි තැනම දීලා තියෙන වශී කර්ම අනිවාර්යෙන් මට පැය දෙකයි විනාඩි 23 මම ගැහණු කෙනෙක්ට තියෙන උපරිම වස්තුව තමයි මේ කෙස් කලබ කියන්නේ අන්න ඒ දේත් මං කියනවා මට ඒ දේ කරගන්න බැරුණත් අනිවාර්යෙන් මේ කෙස් කලබ කපා ගන්නවා කියන දියුරම මං ඕන කෙනෙක්ට දීලා දෙනවා ඒ මට කරන්න පුළුවන් නිසා තමයි හැමදේම මං කරන්න බාරගන්න නිසා තමයි මොකද මගේ රොඩි අප්පච්චියාගෙන් මං ඉස්සෙල්ලා අහනවා මගේ රොඩි අප්පච්චියාගෙන් මේ දේවල් කරන්න පුළුවන්ද බැරිද කියලා මොකද එතුම මට බෑ කිව්වොත් මං ඒ දේ මට ලක්ෂ 10ක් දෙනකොට මං බාරගන්නේ නැහැ අන්න ඒ වගේ විශ්වාසයකින් වැඩ කරන නිසා තමයි මම හැමදාමත් හැම තැනකින්ම නැගිටලා මගේ වීරයෙන් මං ඉන්නේ දැන් අර ඔබතුමී කිව්ව විදිහට මේ ඇත්තම කොන්නේ කබන්න සූදානම්ද කවුරු හරි කෙනෙක් මේ මේ වැඩේ අනිවාර්යෙන් මොකද කට කහන වටවත් මට කට තියන් ඉන්න බැරිවල දිව දෙකේ වචන කතා කරන්න නැති එකම මෑණිය තමයි මේ මෛරාවල්ලි මේ රූපේ නැති කරගන්න කැමති ඔබතුමී ශේෂ්ත්‍රය වෙනුවෙන් මේ ශාන්ති කර්ම වෙනුවෙන් මොකද මං බොරුවෙන් ජීවත් වෙන්න කැමති නෑ පුතේ මට මොකද හැමදේම තියෙනවා මට නැති දෙයක් නැහැ මට රත්තරන් වලින්ද සල්ලි වලින්ද මට කිසි දෙයකින් අඩුවක් නැහැ මොකද මම මේ ශාස්ත්‍රයේ කරන්නේ මිනිස්සුන්ට පිහිටක් වෙන්න මොකද මම මේ ලෝකේ ටික කාලයක් චාරිකාවක් ඇවිල්ලා ඉන්නේ ඒ දෙයි මම මේක යන්න ඕනේ කියන දේ මම දන්නවා ඒ යන්න ඕනේ කියන දේ දැනගෙන මම බොරුර නිකන් හැමදේම රැස් කරගෙන මට ඒ දේවල් අරයි යන්න පුළුවන් නම් මම මිනිස්සුන්ට වංචා කරගෙන ඒ දේවල් මම අරයි යන්න රැස් කරගන්නවා මොකද මගේ හිත දන්නවනේ මට ඒව දේවල් රැස් කරගත්තට මට අරයි යන්න බෑ මට අරයි යන්න පුළුවන් එක දෙයක් තියෙනවා මොකද දන්නවද මම මිනිස්සුන්ට උදව් කරොත්
මගේ මරණයට හරි මිනිස්සු ඇවිල්ලා සෙනඟ සේනාව පිරන විදිය මන් දන්නවා. අන්න ඒ දේ වටහගෙන ඉන්න නිසා තමයි මම මිනිස්සුන්ට සිතක් සාන්තියක් උදා කරලා දෙන්නේ. දැන් ඔබතුමී කිව්ව විදියට පැය දෙකයි විනාඩි 23න් ඕනිම ලෝකෙ හිද්දයක් එකතු කරන්න පුළුවන්ද? මෙහෙමයි. ඕනම හිද්දයක් කියන්නේ අනිවාර්යෙන්ම මට කරන්න පුළුවන් ද බැරිද කියලා මගේ රොඩි අප්පච්චියා කිව්වතින් මගේ බෙල්ල ගහලා ගියත් මේ මෛරවල්ලි කරනවා කිව්වත් කරනවා තමයි. ඇත්තට විදේශගත වෙලා ඉන්න කට්ටියත් ඔබතුමීට කතා කරනවද මේ ප්‍රශ්නේ ගැන? අනිවාර්යෙන්ම මට ගොඩක් දෙනා කතා කරලා කියන්නේ ගුරුකම් කරා ඇත්ති වෙනකම් කරා ඒ වුණාට සිතක් සාන්තිය ප්‍රතිපලයක් මේ දේවල් වලින් ලැබුණේ නැහැ කියන දේ තමයි මගේ හිතට වැටෙන විදියට මිනිස්සු හඩා වැළපෙන්නේ. මොකද දස දහස් දෙනා ගුරුකම් කරලා තියෙනවා. ඒ වුණාට ප්‍රතිපල නැති ළමයි තමයි සියලු දෙනාම කතා කරන්නේ. අන්න ඒකයි හිතේ දුක. දැන් මෙච්චර වැඩ කරලත් ප්‍රතිඵල නැත්තම් ශාන්ති කර්ම දැන් මේවා ගැන මිනිස්සුන්ට පොඩි සැකයක් කිනෝනි මෑණියනි. සැකයක් වෙන්න පුළුවන්. මොකද පුතේ අද ගත්ත සමාජයේ ගොඩක් හොරු ඉන්නේ. ඉතින් මේ මිනිස්සු හැමදේම අපි මෙහෙමයි. අනිවාර්යෙන් මෑණියෝ කෙනෙක්ට කෝල් එකක් ගන්නකොට වීඩියෝ කෝල් එකක් ගන්න ඕනි. එයාට දේවාලයක් තියෙනවද කියලා බලන්න ඕනි. වැඩක් කරන්න පුළුවන්ද බැරිද කියලා ඉස්සෙල්ලා වටහා ගන්න ඕනි. Tamange hite prashne tiyenawa tamai. ඒ වුණාට අපේ පුතේ මනස මං කියන්නේ ඕනි දෙකින් මනස ඉස්සෙල්ලා අපි අවබෝධය කරගන්න ඕනි. අපේ හිතේ ප්‍රශ්න තිබුණට අපි මේ කාටද කතා කරන්නේ? මේ මුදල් ඇයිද අපි වියදම් කරන්නේ? දැන් මිනිස්සු ගත්තකම මුදල් වලට තමයි යන්නේ. ඒකයි මං කියන්නේ අනිවාර්යෙන්ම කෝල් එකක් ගන්න කලින් ඔබතුමීලා හොඳ මනසකින් ඉස්සෙල්ලා කතා කරන්න. සමහරව කියනවානේ මේ නොමිලේ කරනවා කියනවා. නොමිලේ මේව කරන්න පුළුවන්ද නැත්තම් මේවට මුදලක් යනවද? නැත්තම් ලොකු සමහරව කතා කරන්න බයයි මේවට ලොකු ගණන් යන්නේ විකිනෙනවා. ප්‍රතිඵල නැති වෙයි. එහෙම බයිකුත් තියෙනවා. මෑණි ඇත්ත කතාව මේක අපිට කියන්න මොකද්ද මේකේ සත්‍යතාව? මෙහෙමයි. අපට කවදාවත් පුතේ අපේ රොඩි අප්පච්චියා මේකට මෙච්චර ගණන් අරකට අච්චර ගණන් කියලා අපිට මුදලක් තියන්නේ කරලා නැහැ. මොකද පුතේ එහෙම කිව්වොතින් අපිට ඒකට පුතේ අපිට යන්න ආත්මයකුත් නැහැ අපිට යන්න අපායකුත් නැහැ. තේරුණාද? ඒ නිසා මං කියන්නේ මේ මුදල් ගන්න හැමෝම පුතේ හොරු. අන්නේ දෙ මං බය නැතුව එඩිතර. එඩිතරෝ කියන මේ මෛරවල්ලි කියන්නේ පුතේ. ඌව පලාතේ ඉන්න රජිනක්සේ බබල්න මෛරවල්ලි කියන්නේ මුදල් ගත්තොත් ඒ උන් තමයි පුතේ හොරු. ඔබතුමී මුදලක් ගන්න නැද්ද නැත්තම් ඔබතුමී නොමිලේද මේ සේවය සපයන්නේ? අනිවාර්යෙන් පුතේ මං ඕනි තැනක කියනවා මම මේ දේ කරන්නේ නොමිලේ. 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 හරි මේ විදිහට තමයි වැඩ රාජකාරී වෙන්නේ. මට කියන්නකෝ දැන් ඇත්තටම මම ඉස්සල්ලා අහුව ප්‍රශ්නේ ආය අහනවා. ලෝකේ ඕනිම හිත් දෙකක් එකතු කරන්න බැරිද නැත්තම් මේකට මොකක් හරි මන්ත්‍රයක් තියෙනවද කවුරුයි දෙවි කෙනෙක් ඉන්නවද ඔබතුමීට දිෂ්ටියක් තියෙනවද ආරූඪයක් තියෙනවද කොහොමද මේ හිත් එකතු කරන්නේ? පුතේ හිනා යන වචන කියන්න එපා. මොකද දිෂ්ටියක් එන්නේ නැහැ ගැහණියෙක්ට දෙවියෙක් එන්නේ නැහැ. ඔක පුතේ පව් පිරන කතාවක්. කියන්නේ මේ බොරුද මේ දිෂ්ටි වෙන්නේ වරුඩු නේද? මොකද කාටද මෙච්චර කාලෙක දිෂ්ටියක් ඇවිල්ලා තියෙන්නේ? මේ කුණු ශරීර ගැහණියෙක්ට කොහෙද පුතේ දිෂ්ටියක් එන්නේ? මේ මට දැන් දිෂ්ටියක් එනවද කවදාවත්? නෑ පුතේ අපේ මේ තියෙන රොඩි අප්පච්චියාගේ බලයෙන් තමයි හැම දෙම කරන්නේ පුතේ. අන්න ඒ වගේ අනුභවයක් තියෙනවා නම් අනිවාර්යෙන් මේ මට වශී ගුරුකමක් කරන්න පුතේ පැය දෙකයි විනාඩි 23න් අනිවාර්යෙන්ම කරලා දෙන්න පුළුවන්. කොහෙන්ද මේ දැනුම ඔබතුමීට ලැබුණේ? මට පුළුවන් නම් හෙලි කරන්න කොහෙන්ද මේ પરම්පරාවෙන් ආව දැනුමද? මේමයි පුතේ. මගේ ආදර රත්නවල්ලි පරපුරේ 167 වෙනි අන්න ඒ දෙයින් තමයි පුතේ මම මේ දේවල් කරන්නේ. දැන් වශී ගුරුකම් වලට අමතරව ශාන්ති කර්ම යටතේ තව මොන විදිහේ ප්‍රශ්න වලටද මැදිහත් වෙන්නේ ඔබතුමීලා? මම ඔබතුමාට කිව්වනේ මට මැරිච්ච මිනිස්සෙක්ට පණ දෙන්න විතරයි බැරි පුතේ. අනිත් සියලුම දේ මං අනිවාර්යෙන්ම කරනවා කිව්වොත් ඒ විදිහටම කරලා පෙන්නනවා කිව්වොත් ඒක දිවුරලා පොරොන්දු වෙනවා. ඇත්තද ඔය පිල්ලි යවනවා කියන්නේ? දැන් මෙහෙමනේ සමහරු කියන්නේ මේ රටේ ඉඳන් එහෙමද දැන් ඔබතුමී පිල්ලියක් යවලාද නැත්නම් මන්ත්‍ර වලින් විතරද කොහොමද මේ විදේශගත වෙලා ඉන්නේ කියලා කිව්වද? දැන් ඔබතුමා මෙතෙන්ට ආවනේ මටත් ඔබතුමාට පෙන්වන්න පුළුවන් පුතේ පිදේනියක් අදලා නාග නාගණියෝ ගෙනල්ලා පුතේ දිස්ටි කරවලා මේක යවන්නේ මෙහෙම තල්ලු කරලා ඈ ඒ වගේ පුතේ නාඩගම් නටන්න පුළුවන්. ඒ වගේ නාඩගම් වලට පුතේ මං කැමති නැහැ. මොකද කුණු කය පුතේ Tamange විනාශ වෙනවා කියලා දැන දරත් ඇයි පුතේ තව මිනිස්සු රවට්ටන්නේ? ඒ වගේ වට්ටන්න එපා රැවටෙන්න එපා කියන දේ තමයි මේ මෛරවල්ලි දෙන එකම අදහස පුතේ. ගුරුකම් කරන්න නැත්නම් නොකර ඉන්න. තේරුණාද? මිනිස්සුන්ට අහුවෙලා නිකන් නිකරුනේ මුදල් විනාශ කරගන්න එපා කියන දේ තමයි මම කියන්නේ. දැන් අරව ඔබතුමී කියන්නේ මේ ඩ්‍රාමද? මට හන්දිතන ඔබතුමීගෙන් කිලිමද? ඔබතුමී මේ විවෘතව කතා කරන හින්දා ඔය අර කිව්ව විදියට ආරූඪ වෙනේව නැහැ. හරි කමන්නේ. ඒ පුතේ ආරූඪ වෙන්න බෑ මහත්තයෝ. ඕක මහා වංචාගත සහගත දෙයක්. ඒ වගේ ආරූඪ වෙලා වැඩ කටයුතු කරන්න බෑ කාටවත්. ආරූඪයක් එන්නේ නැහැ. මං කියන්නේ පුතේ මේ කුණු කයකට කොහොමද දෙවියෙක් වඩින්නේ? දෙවියෝ කොහොමද ඇවිල්ලා අපිත් එක්ක නාඩගම් නටන කාර්යොන්ට පුතේ ඔවුන්ට හෙන්න හත වදින්න ඕනි දරුවෝ. අනිවාර්යෙන් මේ දේ වෙන්න ඕනි. බොරුවට නාල
ගන්නටන මිනිස්සුන්ට දැන් ඔබතුමී කොහොමද එනම් මේක මන්ත්‍ර බලයෙන්මද වෙන්නේ මන්ත්‍රයකට පුළුවන්ද මේ මේ කැඩිච්ච අවුරුදු 10ක් 15ක් 20ක් එකට ඉඳලා වෙන්විච්ච හිත් මේවා වෙන්විච්ච ජීවිත මේවා මන්ත්‍රයකට පුළුවන්ද එකතු කරන්න මොකද්ද මේ දින බලේ පුතේ මන්ත්‍ර මතුරගෙන කට තියන පළියට කියුවාට පුතේ මේ දේවල් කරන්න බෑ මේවට තියෙනවා ක්‍රම සහ විදි අනිවාර්යෙන් මේ දේවල් පාවිච්චි කරන්න ඕනි මොකද ඔබතුමාට මේ දේවල් පුරුදු කරන්න මට අවශ්‍යතාවයක් නැහැ මොකද මේ දේවල් අනිවාර්යෙන්ම කතා කරන මිනිස්සුන්ට මම ඒකයි කිව්වේ වීඩියෝ කෝල් එකක් කරන් මගෙත් එක්ක සහ සම්බන්ධ වෙන්න අන්නේ විදියට පුතේ කතා කරලා මගෙත් එක්ක වැඩ කටයුතු කරගන්න කියලා තමයි පුතේ මං කියන්නේ දැන් ඔබතුමිත් යන්නේ නැද්ද අර සමහර අපි දකිනවා සමහර මෑණියෝ රෑ 12ට සොහොන් වලට යනවා මේවා මෙහෙම කරන්න ඕනි කියනවා එහෙම නැද්ද ඔබතුමී කියන්නේ මේ මන්ත්‍රේ කොහොමද පුතේ මට යක්කු හැමකට දාගන්න බෑ සොහොන් පිටිවල ගිහිල්ලා නාඩ ගන්නටලා ඒ දේවල් පුතේ බොරු සොහොන් මට මෙතන ගෙදර හදලා මිනිස්සු මවල පෙන්නන්නේ පුතේ දැන් ඔය තමන්ගේ නිවසක මේ මොනවාද වැලි ගොඩවල් ගොඩ ගහලා පුතේ සොහොන් හදලා මිනිස්සු පෙන්නන එමත් විනෝද චාරිකා වගේ දේවල් තියනවා පුතේ විනෝද විනෝදාස්මක ඒ දේවල් කරලා හැබැයි මේ මුකුත් නැතුව ඔබතුමීට පැය දෙකයි විනාඩි 23 මට මතක විදිහට ඔබතුමී කිව්ව වෙලාව ලෝකේ කොහේ තිබුණත් 32ක් එකතු කරනවා අනිවාර්යෙන් පුතේ මේ මෛරවල්ලි කරනවා කිව්වත් කරලම තමයි පස්සේ බලන්නේ තව මොනවාද අපිට කියන්න තියෙන්නේ මේ ශාන්ති කර්ම යටතේ තවාර ඔබතුමී කිව්වනේ දැන් වශී කර්ම හරි අපි කතා කරා මේ තියෙනවා ගෙවල් දොරවල් ආරක්ෂා කරනවා කියනවා මද්ද්‍රව්‍ය වලට අබ්බැහි විචයනවත් මේවත් ඇත්තද මෑණියෝ කරන්න පුළුවන් ද ඔය මන්ත්‍ර සාස්ත්‍රෙන් කරන්න පුළුවන් පුතේ කරන්න පුළුවන් දේවල් තියෙනවා බැරි දේවල් තියෙනවා මං කිව්වේ පුතේ අනිවාර්යෙන් මට දුන්න පුතේ මං කරලා පෙන්නනවා මං කියන්නේ මම්ම හරියට කරනවා කියලා ඔබතුමල්ලා YouTube හරි Facebook හරි බල්ලා පුතේ බලන්න කවුද හරියට කරන්නේ කාටද හරියට කරන්න පුළුවන් කියලා ඔබතුමල්ලා තීරණය කරගෙන ඔබතුමල්ලා පුතේ කතා කරන්න සුදුසු කෙනෙක්ට පැහැදිලි අවබෝධයකින් අන්නේ විදියට කතා කරලා පුතේ වැඩේ කරගන්න කියන එක තමයි හරි කෙනෙක්ට හරි විදියට කරගන්න කියන එක තමයි කියන්නේ මෑණියෝ දැන් මට ඊළඟට අහන්න තියෙනවා මේ රටේ තියෙන දැන් වර්තමානයේ අපි දැක්ක ගිය මාසවල එහෙම දවැන්ත ප්‍රශ්නයක් අපි නොඑක් ප්‍රවෘත්ති වලින් දැක්ක මේ තරුණ තරුණියෝ අයාලේ ජීවිත නැති කරගන්නවා එක්කෝ මේ ප්‍රේම සම්බන්ධතාවය හින්දා ගිහිල්ලා කෝච් එකට බෙල්ලක් තියනවා බෙල්ල වෙල දා ගන්නවා වහ ටිකක් බොනවා මෙහෙම ජීවිත නැති වෙනවා මෙහෙම අහිංසක ළමයි කතා කරනවා ඔබතුමී ඊළඟට මේ ප්‍රශ්න විසඳලා තියනවාද ජීවිත කීයක් මේ වෙද්දි කොට දාලා තියනවාද ඔබතුමී මෙහෙමයි පුතේ මට නම් ඒක පුතේ මතක තියාගෙන කරගන්න බැරි දෙයක් මොකද පුතේ ජීවිත දහස් ගණන් ගොඩ දාපු ඒවා තියෙනවා මොකද ඔය වගේ පුතේ කරලා කරලා ජීවිත නැති වෙන්න ගියපු ජීවිතත් පුතේ මේ මෛරවල්ලි බේරගත් අවස්ථා ගොඩාක් තියෙනවා මැරෙන්න ගිය ජීවිත ආදරේ හින්දා ආදරේ නිසා පුතේ මොකද මාත් ආදරේ කරන කාන්තාවක් පුතේ ඒ නිසා ඒ වගේ ජීවිත මං ගොඩාක් බේරගෙන තියෙනවා මටත් ධර්මල්ලෝ ඉන්නවා ඒ ධර්මල්ලෝ වෙනුවෙන් පුතේ මං බේරගත් අවස්ථා ගොඩාක් තියෙනවා ඔය කතා කරලා ආව අත්දැකීම් එක්ක ජීවිතවල අත්දැකීම් ගණනාවක් කතා කරලා ඔබතුමීට කියන වෙදිනේ කාන්තාවක් විදියට අම්ම කෙනෙක් විදියට නැත්නම් මේ කාන්තාවක් විදියට සමාජයට මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන ඔබතුමීට මේ මං කියන්නේ මේ තරුණ පරම්පරාව ආදරය කරන තරුණ පරම්පරාව කතා කරනවා ඇතිනේ නැත්නම් මේ අනියම් සබන්තාවල පැටලිච්ච කට්ටිය කතා කරනවා ඇති මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන ඔබතුමීට මං කියන්නේ පුතේ මොකද එක දෙකින් අපි කරදරයක වැටුණා නම් තවත් දෙවෙනි කසාදයක් කරගන්නට අපි ගොඩාක් හිතන්න ඕනේ පුතේ තේරුණාද අපිට ආයෙත් එකෙන් දෙකෙන් තුනට යන්න නෙවෙයි පුතේ අපි එකෙන් කරුණම් පුතේ දෙකට යනකොට පොඩ්ඩක් කල්පනාකාරීත්ව හරියට ඒ ආදරේ පුතේ රැක බලා ගන්න පුළුවන් ද ආදරේ කරගන්න පුළුවන් ද මෙයත් එක්ක ජීවත් වෙන්න පුළුවන් ද කියන දේ සැබවින්ම අපි හිතන්න ඕනේ පුතේ අපිට ඒ දෙයට යොමු වෙන්න හිත ඉඩකඩ තිබුණත් අපි මේක දහසරයක් නෙවෙයි සියසරයක් හිතුවත් මදි කියන අදහස තමයි පුතේ මන් දෙන්නේ ඉදිරිය මේ යන විදිහට කාන්තාවන්ට සමහරක් වෙලාවට පාසල් යන පුංචි ළමයින්ට මේ හෙට අනිද්දා මල් කැකුළු වගේ ඉන්න ළමයින්ට ඉදිරිය භයානකයි ඔබතුමීලට එන ප්‍රශ්න එක්ක දැනෙනවද මේ අනියම් සම්බන්ධතාව මේ මද්ද්‍රව්‍ය මේ සමාජයේ ඇත්තටම පුතේ අද සමාජයේ ගත්තොත් ඉස්කෝල වලට පවා මේ මද්ද්‍රව්‍ය යන අවස්ථා තියෙනවා පුතේ ඉදිරි අනාවේ කියවෙනකොට පුතේ මේ ලෝකේ උනත් පුතේ විනාශ වෙන්න පුළුවන් ඒ නිසා මං කියන්නේ මං ආදරණීය අම්මා කෙනෙක් වශයෙන් මේ දෙන්නේ සියලු අම්මලාට මං කියන්නේ තමන්ගේ ළමයි අනිවාර්යෙන්ම රැක ගන්න කියලා මේ දොහොත් මුදුන් තියලා වැදලා කියන්නේ ඔබතුමියලා තේ තමයි මේ දේ තියෙන්නේ අම්මා කෙනෙක් වශයෙන් මේ දෙන උපදෙස මේ සියලු දේවල් එක්ක මට කියන්නකෝ මං ඇහුවොත් ඔබතුමීන් කවුරු හරි ඇහුවොත් දෙන්න පුළුවන් ද සාක්ෂියක් කො ඔබතුමීගේ වැඩ හරියට කෙනෙක් අපිට පෙන්වන්න පුළුවන් ද කතාවක් හරි කියන්න පුළුවන් ද මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා මෙහෙමයි පුතේ මං අනුන්ගේ දේවල් රහසිගත දේවල් එළියට දෙන්න කැමති නෑ ඒත් ඔබතුමා මගෙන් ආගිය කරන නිසා පුතේ මම ඔබතුමාට මේ කතා කරන්නේ මොකද මට පුතේ ජීවිතේ ඔන්න මෙන්න ගුරුකම් කරලා කරලා විනාශ වෙලා ජීවිතේ පුතේ අතේ සත පහක් නැහැ තේරුණාද ඒ තරමට ගුරුකම් කරලා මොකද මහත්තයා පුතේ රට ගිහි නෝන රට ගිහිල්ලා තියෙන්නේ මේ ගොඩාක් කඩදර ප්‍රශ්න මැද තේරුණාද ඊට පස්සේ පුතේ මහත්තයා නෝන කතා කරනකොට මාස 3-4ක් වෙනකොට එයා වෙන සම්බන්ධයක් ඇති කරගෙන ඊට පස්සේ පුතේ මට කතා කරා ඊයේ තමයි කතා කරේ ඊයේ කතා කරලා පුතේ පැය දෙකයි විනාඩි 23න් අනිවාර්යෙන්ම රොඩිය අප්පච්චි කිව්වා බාර ගන්න කියලා අන්න ඒ විදියට
ඒ හරි විදියට පුතේ හරි ගුරුකම කරා නම් එයාට පුතේ හරි ප්‍රතිඵල ලැබන් අරන් දුන්නා. අන්න ඒ වගේ පුතේ සත්‍රුදායක ආරංචිත් මල්ලක තියෙනවා. ඒ කියන්නේ මේ දවසයි පැය දෙකයි විනාඩි 23යි අදාහ ගන්න බැරි වුණා පුතේ. මිනි එයාටම අදාහ ගන්න බැරි වුණා මේ මොකද්ද මට උනේ කියලා. ඊට පස්සේ එයා කිව්වා අනිවාර්යයෙන්ම දැන් ලබන මාසේ එනවය. අපිට අවසාන වශයෙන් රටේ ලෝකයේ ඔබතුමීගේ වැඩසටහන් බලන මේ ආදරණීය ජනතාවට මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ? හරි විදියට හරි කෙනෙක්ට බාර දීලා ඔබතුමන්ලගේ වැඩේ සාර්ථක ලෙස කරගන්න කියන දේ තමයි මන් දෙන ඔවදන. ඒ පණිවිඩයත් එක්ක එහෙමනම් අද දවසේදීත් මේ අරගෙන ආවදුෂමාන ලෝකයේ වැඩසටහනෙන් සමුගන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. තවත් දවසක මුණ ගැහිලා කතා බහ කරමු මේ වගේ මහරවත් වැඩසටහනකින්. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමීට. අයිබෝවන්. අයිබෝවන්.